මේ රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5කටත් වැඩි. අනිතක මේ රෝහල අපිට ලබා දෙන්නේ බැංකු ණය සියල්ලම නෙවිල් ප්‍රනාන්දු මහත්මයා දිගටම ගෙවීමේ පොරොන්දුවත් මත. මේ රෝහල පාලනය කරන්නේ ජයවර්ධනපුර රෝහල වගේ මණ්ඩලයක් මගින්. එතකොට ඒකට රෝගීන් පැමිණියාම අපේ සයිටම් වෛද්‍ය පීඨයට චෝදනාවකට දීුණ රෝගීන් නැtei කියන ප්‍රශ්නයත් විසදෙනවා. ඒ වගේම තීන්දුව අරගෙන තියෙනවා සයිටම් වෛද්‍ය පීඨය මේකේ මූල්‍යමය තත්වයන් පුළුල් කරලා තියෙන අඩුපාඩු සගසලා හොඳ වෛද්‍ය පීඨයක් විදියට පත් කරන්නට අපටත් තියෙන ප්‍රශ්නයක් ඒක. දැනටමත් ඒක ඇතුලේ ඉන්නවා ලියාපදිංචි නැති හෙදියන්. එතකොට හෙදියෝ වෛද්‍යරුත් එක්කමද පවරා ගන්න? එහෙම නැතු අලුතෙන් රජයෙන් පත් කරන වෛද්‍යරු පත් කරනවද කියන එක අපි දන්නේ නැහැ. සයිටම් ගැටලුව මුල් කරගෙන පළවෙනි පියවර හැටියට කරන දේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩක්. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ කනට පාරක් ගැහුවා වගේ වැඩක්. මෙතර සයිටම් විරෝධී ජනපෞර අද ගාලනගරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මාළඹේ වෛද්‍ය පීඨ එහෙමම තියෙද්දි රෝහල විතර පවර ගැනීමෙන් මේ ප්‍රශ්නේ තව අවුල් වෙනවා. දැන් හෙට ඉඳලා මේකේ වැඩ කරන මිනිස්සුන්ට ඔක්කොටම රජයෙන් තමයි පඩි ගෙවන්නේ. ඊට පස්සේ මේ රජයේ ආයතනයක් නම් කොහොමඩත් මේ නීති විරෝධී ආයතනයට ක්ලිනිකල් ළමයින්ට කරන්න දෙන්න බැරි වෙනවා. එතකොට මේගොල්ලන්ට ක්ලිනිකල් යන්න තැනක් නැති වෙනවා.